අමාත්‍යංශවලින් අපිට ලබා දීලා තිබෙනවා නම් යම් කිසි කන්ටේනරයක් හිර වෙලා තියෙනවා කියලා ෆොරින් එක්ස්චේන්ජ් නැතිවීම නිසා අපි ඒවට ඉතාමත්ම වේගයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි අවස්ථාවල් තියෙනවා නම් අපි අමාත්‍යංශවලට කියලා තියෙන්නේ අපිට දැනුවත් කරන්න. දැනුවත් කරුවට පස්සේ ඒකේ සත්‍යතාවය හොයලා බලලා ඊට පස්සේ මහා බැංකුව ඒකට ක්‍රියාත්මක වෙලා ඒකට අවශ්‍ය වෙන විනිමය ලබා දීලා තියෙනවා. ඉදිරියේදීත් ලබා දෙන්නට පොරොන්දු වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා බැංකුව හරහා ඒ ගනුදෙනු කරන්නට පුළුවන්. අද තවත් එකක් තමයි වරාය හිර වෙලා නැතුව බරායෙන් ඉවතට යන බහලුම් සංඛ්‍යාව බැලුවොතින් ඉතාමත්ම ඉහළ සංඛ්‍යාවක්. ඒ කියන්නේ ඒ සියලුම බහලුම් සියලුම කන්ටේනර්ස් බරායෙන් පිටතට යනවා ඒ ගෙවීම් කරලා තියෙන නිසා. ඉතින් ඒක හොයලා බැලුවොතින් තේරෙනවා එහෙම සිදුවෙන අවස්ථාවල් රාශියක් තියෙනවා කියලා. ඉතින් ඒකෙනුත් පේනවා මේ හිඟකම හින්දා නෙමෙයි සමහර කන්ටේනර්ස් හිර වෙලා තියෙනට පුළුවන් වෙන්නේ වෙනත් කරුණු නිසා හිර වෙලා තියෙනට පුළුවන්.